ආයිබෝවන් තෙරුවන් සර මේ උතුම් පොහෝ දිනේ ඔබ යාල් ටීවීත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ ප්‍රභාතය වැඩසටහනත් එක්ක මේ ප්‍රභාතය පොහෝ දහම් විවරණය තුලින් අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ තවත් අපූර්වත ජන වහරේ ජන ආරේ කියන බොහොම වටිනා වූ දහම් පණිවිඩය. ඉතින් ප්‍රභාතයේ සමග ඔබට දිගටම එකතු වෙන්නට පුළුවන් සෑම පුන් පොහොය දිනකම ප්‍රභාතයේ වැඩසටහන විකාශය වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ බොහොම අපූර්වත මාතෘකාවක්. ඒ තමයි කොටි දිනට දිවිදුන් ගෞතම බෝසත් ජන කතාව. ඉතින් මේ ඇසුරෙන් අපි බලමු මේ ජන කතාව ඇසුරෙන් කොයි විදිහ දෙයක් අපිට දකින්නට පුළුවන්ද? කොයි විදිහ දෙයක් මේ පොහොව දිනේදී අපිට උකහා ගන්නට පුළුවන්ද? අපගේ ජීවිතවලට ඉතාමත් වටිනා වූ ආදර්ශයන් සපයන ජන කතාව මේ බෞද්ධ දර්ශනයත් එක්ක සම්බන්ධ වෙච්ච කතාවන් බොහොමයක් තියෙනවා. ඉතින් මේ ගැන අපූර්වත්ව කතා බහ කරන්නටයි අපි මේ ඔබට ප්‍රභාතය වැඩසටහන සෑම පුන් පොහොය දිනකදීම ගෙන එන්නේ. ඉතින් අපි බලමු මේ කියවෙන්නේ මෛත්‍රී බෝසතුන්ගේ අපේ ගෞතම බෝසතුන්ගේ සම්බන්ධ වන බොහොම අපූර්වත කතාවක් කියන කාරණය ඔන්න ඔබට පළමුව කියන්නට ඕනේ. කාලෙක අපේ මෛත්‍රී බෝධිසත්වයනු ගෞතම බෝධිසත්වයනු මේ බෝධිසත්වයන් දෙදෙනාම කැලේක තවුසන් වෙලා හිටිය. ඉතින් ඔය ආකාරයට තවුස්දම් පුරමින් වන භාවනාදිය වඩමින් මේ තවුසන් කාලය ගෙවන්නට වුණා. ඉතින් ඉන් අනතුරුව මොකක්ද සිද්ධ වෙන්නේ? දිනක් මොන් ප්‍රපාතයක සිටිනව දකින්නව යම් කිසි කණ්ඩායමක් නැත්නම් පවුලක් කියලා හඳුන්වන මෙන්න මේ පවුලක් විදිහට දකින්නේ මේ බඩගින්න ඉවසීම ඉතාමත්ම අසීරු වෙච්ච අපහසු වෙච්ච දිවි දෙනක් සහිත පවුලක් තමයි දකින්නේ. පවුලක් කියන්නේ දිවි දෙනයි සිය දරුවන් එක්ක ඔන්න ඉන්නවා මේ බෝසතුන් දෙදෙනා දකින්නවා නිරීක්ෂණය කරනවා. ඒ බඩගින්න කොතරම්ද කියලා කියනවා නම් මේ පැටවුන් ආහාරයට පවා මේ දිවි දෙන සූදානම් වෙනවා. ඒ කියන්නේ ඉමහත් දරා ගැනීම ඉතාමත්ම අසීරු වෙච්ච බඩගිනි අවස්ථාවක තමයි මේ දිවි දෙන කාලය ගෙවන්නේ මේ නිරීක්ෂණය කරන අවස්ථාවේදී. දැන් ඔබට ඒ චිත්ත රූප මවා ගන්නට පුළුවන් ඔබගේ දෙන පියාගෙන මේ කතන්දරේ අහනකොට. ඉතින් ඔන්න ඒ ආකාරයට මේ දිවි දෙන තමන්ගේ පැටවුණුත් ආහාරය ගන්න තරම් ඉතාමත්ම අසීරු අවස්ථාවක හැමතැන ඉතාමත්ම දැඩි බඩගින්නක ඉන්න අවස්ථාවක තමයි මේ කතාව මේ ආකාරයට සිද්ධ වෙන්නේ. ඉන් අනතුරු අපි බලමු මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියන කාරණය. ඊට පස්සේ මේ මෛත්‍රී බෝසතුන් මේ දිවි දෙනට කුමන හෝ ආහාරයක් දෙන්න අටියෙන් ඒ කියන්නේ මොන ආහාර කෑමක් දෙන්න ඕනි කියන අදහසින් කෑම හොයන්නට පිටත් වෙනවා. එහෙම නැත්නම් ආහාරයක් ගෙන එන්නට පිටත් වෙනවා මේ දිවි දිනගේ ඒ දැඩි වෙච්ච කුසගින්න සංසිඳවා ගන්නට මේ ආකාරයට. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ආකාරයට ඉන්නකොට තව තව මේ කුසගින්න වැඩි වෙනවා මේ දිවි දිනගේ බලවත් වෙනවා. ඉතින් දිවි දින පැටියෙකුගේ බෙල්ල හපන්නට ඔන්න පණින්නටයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේක නිරීක්ෂණය කරනවා. දැන් අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩියනේ මේ යම් ආහාරයක් සොයාගෙන ඉන්නේ අපේ. එතකොට අපේ ගෞතම බෝසතුන් මේ தත්වය දකිනවා. ඉතින් ඒ ආකාරයට මේ විදිය පැටියා හපන්නට පනින්නට සූදානම් වෙනවා දකිනවා. මේ දිවිදෙනගේ බඩගින්න ගැන දෙදෙනාම හොඳ අවබෝධයකයි හිටියේ. ඉතින් මොකද වෙන්නේ? මේ බෝධිසත්වයන් වහන්සේ අර මේ බඩගින්නේ ඉඳපු දිවියා හපන්න පණිනකොටම තමාගේ ජීවිතය දෙන්නට
මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ වලට පයින්න. වලට පැනලා මොකද වෙන්නේ දැන් දැඩි බඩගින්නක පැටියා කරා පනින්නට හිටපු අවස්ථාවේදී මේ අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මේ වලට පැනලා තමාගේ ජීවිතේ දන් දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී කුමක්ද සිද්ධ වෙන්නේ මේ ලේ අර ජටා වැදගෙන හිටපු රෙදි ජටාව සියල්ලම ලේ වලින් තෙත් වෙනවා රතු පැහැයෙන් තෙත් වෙනවා ලේ පාටින් අවසානයේදී ඉතිරි වෙන්නේ මොනවාද අස්ති පමණ ඇට සැකිල්ල පමණයි ඉතිරි වෙන්නේ ඒ තරමට මේ කුසගින්න සංසිඳවන්න තමාගේ ජීවිතය ලබා දෙනවා ඉතින් බලන්න ඒ අවස්ථාවේදී තමාගේ ජීවිතය කැප කරලා අර දිවි දෙනගේ කුසගින්න නිවන්නටත් අර පැටියාගේ ජීවිතය ආරක්ෂා කරගන්නටත් මේ බෝසතුන් පෙරට ආ ආකාරය. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දැන් කෑම හොයාගෙන වඩිනවා අපේ කවුද? ගෞතම බෝධිසත්වයන් වහන්සේ දැන් ඇටසැකිල්ලක් බවට පත් වෙලා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දැන් වඩිනවා යම් ආහාරයක් වගේ. දැකපු ගවම තේරුම් ගන්නවා මෙහිදී සිද්ධ වෙලා තියෙන කාර්යය. ඉතින් ගෞතම බෝධිසත්වයන් වහන්සේ තමාගේ ජීවිතය දුන්න බව තේරුම් ගන්නවා. දිවිදෙනගේ සාගින්න නිවල පැටවුන් බේරාගත් බව තේරුම් ගන්නවා. ඉතින් බෝසතුන් අපේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පවසන්නේ මොකද? ඉක්මන් බුදුන් බුදු උනා වේ කියලා කියනවා. ඉක්මන් බුදුන් බුදු උනා. ඒ කියන්නේ ගෞතම බෝසතුන්ට බුද්ධත්වයට මේ පිනම හේතුවක් වෙනවා කියන කාරණා. සුමේද තාපසයා වෙන්නට පළමු දීපංකර විවරණයේදී මෙන්න මේ කතාව කියන්නේ ගමේ ජාතක පොත ඇසුරින්. ඉතින් මේ ගමේ කියන මේ කතාව කිට්ටුව යනවා තවත් ජාතක පොතේ කතාවක් ඇසුරින් මේ ජාතක පොතේ ව්‍යාග්‍ර ජාතකයේ ඇසුරින් මේ ගම්මු නිර්මාණය කරන ලද කතාවක් විදිහටයි මේ කතාව පවතින්නේ අපේ ජනප්‍රවාදයේ ජනවහර තුල පවතින බොහොම අපූර්ත කතාවක් බොහොම චිත්‍රූප මවමින් අපිට ඒ තත්ත්වයන් විඳින්නට පුළුවන් ස්වභාවයක් ඒ තමාගේ ජීවිත පරිත්‍යාගය ගැන කියන බොහොම අපූර්ත කතාවක් තමයි ඔබ මේ පොහෝ දිනේදී බොහොම වටිනා කතා බහක් තුළින් මේ ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් මේ කතාව ගම්මු නිර්මාණය කරනවා. ගෞතම බෝධිසත්වයන් වහන්සේ මහා කරුණාවේ මූර්තිය බවට මේ ගම්මු තේරුම් ගන්නවා. ඉතින් ඒක තමයි මේ කතාව තුළ අපිට කියවෙන බොහොම අපූර්වතම තැන. ඉතින් මේ ආකාරයට අපි ප්‍රභාතය පොහෝ සදහම් විවරණයේ වැඩසටහනේ අපි ඊළඟ පොහොය දිනේටත් මෙවැනිම අපූර්ව කතාවක් ඔබට ගෙනෙනවා. ඉතින් ඔබ රැඳී සිටින්න ඊළඟ පොහොය දිනයේත් ඔබට ආයුබෝවන් තෙරුවන් සරණයි.